උඩක්කයකින් ආපහු උඹලගේ කුරියට සල්ලියම්බ කරා. මං කියන උඹලම වැරදි. මට නේෂනලිටි ප්‍රශ්නේ නම් නෑ. ඕනෙක් කෙනෙක් මැරි කරන්න හිත තියෙනවා. ඉතේපොන් සිටි එකේ නයිට් ක්ලබ්ස් තියෙනවා. අර ගණන් කරන්නත් බැරි තරම්. මේ වෙලාවට මේ වැඳන් ඉන්න බෑනේ පාරේ. අතපය කපලා හරි අරන් යනවා. කෙල්ලොන්ට නිදාසක් නෑ. කොරියාවේ ඉඳන් ලංකාවට එන්නත්, ලංකාවේ ඉඳන් කොරියාවට යන්නත් සෙකන්ඩ් චාන්ස් ට්‍රැවල්ස් එක සෙට් වෙන්න. සෙකන්ඩ් චාන්ස් ට්‍රැවල්ස් ලගේ ටිකට් දාන හැමෝටම මිලියන පතියෙක් වෙන්න වරම්. IBOR Sri Lanka, IBOR. IBOR. Welcome to the show. IBOR, IBOR. We are in Korea. Ayeshma from Korea. Shanaka from Korea. Koreave inna jeshtha purawasiyekui, Lankave taruniyekui. Ada ogollo hamuwata aran ayilla tiyenne. Koreave ehttarama mokadda me wenne kiyala balanna katha karanna. Apita mokadda karanna puluwam? E de api karanawa rata wenuwen. Ape rata kiyanne Lankawa. Wat aadarin Lankawata. මගේ මව්බිමනේ අපි ආසයි අපේ රට දවසක ලස්සන වෙනවා දකින්න බබලෙනවා බලන්න කොරියාවෙන් ඉගෙන ගන්න මොන හරි දෙයක් තියෙනවා අපි ඒක ඉගෙන ගමු කොරියාව කියන්නේ මොකක්ද බොහොම අඩු කාලයක් ඇතුළතදී ගොඩක් දියුණු වෙච්ච ගොඩක් වේගෙන් දියුණු වෙන රටක් දැන් කොරියාවේ ඉන්න කට්ටිය සතුටින්ද ඉන්නේ කොරියාවේ ඉන්න කට්ටිය සතුටු නැහැ ඇයි ඒක ප්‍රසිද්ධයි කොරියාවේ ඉන්න කට්ටිය සතුටු නැහැ කියන්නේ ඒ කොරියානු කට්ටිය සතුටු කරන්නේ නැහැ මම ඉතින් ඒක ඇත්තටම කල්චරල් ඉෂු එකක් ඒගොල්ලන්ට දැන් සල්ලි දිනවා ඒගොල්ලන් ගොඩක් ජීවිතේ විඳිනවා විඳින දේවලුත් තියෙනවා සතුටු නැහැ කියලා කියන්නේ ගොඩක් ෆැමිලි දිනෝ ඒගොල්ලන් බෙන්දර ළමයි හදන්නේ ළමයි නෑ සමහරක් අය බඳින්නේ නෑ ඉතින් ඒ අතින් සමහරකට ඒක සංස්කෘතියේ ලොකු ප්‍රශ්නයක් වෙනවා රටේ ඉස්සරහ දිනුනොට ලොකු ප්‍රශ්නයක් වෙනවා දැන් ලංකාවේ කොල්ලෙක් එනවා මෙහෙට දිනු වෙන්න බලාගෙන දිනු වෙන්න පුළුවන්ද බැරිද දිනු වෙන්න පුළුවන් අමාරු ඒ වුණා ගොඩක් අමාරුයි පොඩියන් කට්ටිය දිනු වෙන ස්පීඩ් එකට වඩා අමාරුයි කියලා මං හිතන්නේ ඇයි අමාරු ඉට් ඩිපෙන්ඩ්ස් ඔන් ඒ පුද්ගලයාගේ හැටියට තමයි මම සමහරක ට්‍රේනින්ග් සෙන්ටර් එකේ අපේ කොල්ලොන්ට ලෙක්චර්ස් දෙන වෙලාවට ඉතින් ඒ ටු සෙට් කියලා දෙනවා මේ විදිහට කරන්න කියලා ඉතින් ඒක ගඩක් ගන්න අයත් ඉන්නවා ගන්න නැති අයත් ඉන්නවා වැරදි මාර්ගයක් ඉන්නවා ජීවිතේ මගදී නැති වෙනවත් ඉන්නවා නතර වෙනවත් ඉන්නවා දියුණු වෙලා මුදුම අතරම යනවත් ඉන්නවා සල්ලි වලට තියෙන තැන මොකද්ද කොරියාවේ සල්ලි හොදට හම්බ කරන්න පුළුවන් සල්ලි තියෙනවද ගොඩක් කොරියාවේ ලංකාවට අනනම් තියෙනවා වගේ ලංකාවට අනනම් තියෙනවා වගේ ඒකට සාමාන්‍යයෙන් අපේ කොල්ල කෙල්ලෝ ආසයි කාලා බීලා පාටි කරලා පන්නේකේ ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න එහෙම ගත කරන්න පුළුවන් රටක් තමයි කොරියාව ඔව් එතකොට ඒකේ අනිත් පැත්ත රස්සාවක් කරන එක දුක් විඳින එක කටක් කන එක අම්මට තාත්තට සල්ලි යවන එක ළමයි බලා ගන්න එක වයිෆ්ට සල්ලි යවන එක ඒ දේවල් මම 98 ඉඳන් කොරියාවේ ඉන්නේ මම කියන්නේ ලේබල් ලෝ එකේ කම්කරු නීතියත් එක්ක හැප්පෙන්න ගත්තා 2009 ඉඳන් නමුත් ඊට පරස්පර විරෝධී මම සාමාන්‍යයෙන් ආසයි දකින්න අපේ කොල්ලෝ ලස්සන්ට ඇඳලා කරලා ඔව් දැන් මේ ළඟදී දැක්කා අපේ කොල්ලෝ බෝස් කාසේම අරුතෙන් වාහන අරගෙන ඒගොල්ලෝ Facebook ඇතර මම ඒ වගේ දේවල් දැක්කම හරි සතුටුයි මොකද අපේ ලංකාවේ මිනිස්සුන්ට දැන් විඳින්න රටක් නැහනේ ඒ අතර මේ කිට රටකට ඇවිල්ලා ඒගොල්ලන් මේ දේවල් භුක්ති විඳිනවා නම් යංග ජෙනරේෂන් එකේ ඒ වගේ දේවල් භුක්ති විඳිනවා කියන එක සතුටුයි සතුටුයි ඒක දකින්න සතුටුයි අපේ වුන් ගොඩ යනවා නම් අපිට ඊට වඩා දෙයක් නැහැ ලංකාව බබලෙද්දි ලංකාවේ කොල්ලෝදි දිනු වෙද්දි අපි ආසයි ආසයි නේ දැන් අසෙන් මල්පුවම you are so young right but you are a very big businessman right now right are there local business guy නේද ඒ වගේ තමයි ගොඩක් හැම පිරිමියෙක්ගේම හීන තියනවා නේද ඒ හීන සබෑ කරගන්න පුළුවන් රටක් කොරියා කියන්නේ අනිවාර්යයෙන් ඉතින් මේ රටට ආවට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් නම් ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඉස්සලම සල්ලි නෙමෙයි ගොඩක් අයගෙන් අහපුවා උඹලන් ඇයි කොරියාට සල්ලි හම්බ කරන්නේ මං කියන උඹලන් වැරදි කියන්නේ සල්ලි නෙමෙයි කොරියාවේ භාෂාව දිනන කොරියන් භාෂාව ලැන්ග්වේජ් එක ඊට පස්සේ කොරියාවේ කල්චර් එක දිනන සංස්කෘතිය ඊට පස්සේ මේගොල්ලන් ටෙක්නොලොජි එක දිනන හරිද ඊට පස්සේ සල්ලි මේ හතරම අරන් ගියොත් ඩෙෆිනිට්ලි දිනු වෙන්න පුළුවන් මනුස්සයෙක් අනිවාර්යයෙන්ම දිනු වෙන්න පුළුවන් දිනු වෙන්න කොරියාවට එන්න අපි යමු ඉස්සරහට සල්ලි හම්බ කරන්න කොහමද කොරියාවට ඇවිල්ලා කොරියාවෙන් නම් ඉතින් සල්ලි හම්බ කරන්න ඕන නම් ගොඩක් මාන්සි වෙන්න ඕනේ කොරියාවේ ඉන්න කට්ටිය ගොඩක් කම්පටිටිව් ඒක නිසා ඒගොල්ලන්ට වඩා අපි තව මාන්සි වෙලා නිින්ද ටිකක් අඩු කරගෙන එහෙම වැඩ කරන්න ඕනේ නිින්ද ටිකක් අඩු කරවා කියන්නේ උදේ 4ටවත් ඇහැරෙන්න ඕනද කොරියාවට ඇවිල්ලා මාගේ රැකියා ශ්‍රේෂ්ඨය අනුව තමයි දැන් ශ්‍රමිකයන් හැටියට යන සහෝදර සහෝදරියෝ ඉන්නවා නිෂ්පාදන දීවර කෘෂි කර්මාන්තය ගොඩනැගිලි කර්මාන්තය ඒ ශ්‍රේෂ්ඨය අනුව වෙනස් වෙන දීවර රැකියා කරන සහෝදරයෝ ඉන්නවා පාන්දර 3-4ට නැගිලා යන්නේ මහා මූද යන්නේ සමහරකට ගොඩක් ජඹුරු මූද එහෙම බලද්දී ගොඩක් මහන්සියෙන් වෙනවා භයානකයි අවදානමක් තියෙනවා නමුත් කොරියන්ට හැරෙන්න බැරි විදිහට අපේ කොල්ලෝ ගේම ගහනවා ඒක එහෙමද ඔව් කොරියන් කට්ටිය මහන්සි වැඩ කරන්න කැමති නැයි නිකන් ලේසිය කම්පියුටර් වැඩ කරන්න එහෙම කැමති ඒක නිසා තමයි ඉතින් අපේ රටවල කට්ටිය වියට්නාම් කට්ටියව ඒ තැන් වල ගන්න වැඩ කරන්නේ නැහැ කොරියන් කට්ටිය ඒ වල ලංකාවෙන් වැඩිපුරම කොරියාවට එන්නේ කොල්ලෝ කොල්ලොන්ගේ තමයි වැඩිපුරම හීනේ කොරියාවට එන එක කොල්ලොන්ට විතරද කොරියාවට එන්න පුළුවන් ඇයි කෙල්ලොන්ට ඇවිල්ලා ගේමක් ගහන්න බැරිද කොරියාවට මං කිව්වා වගේ ඒගොල්ලෝ අමාරු වැඩ කරන්න තමයි දාන්නේ
ෆෝඩිනස් ලව ඒක ගෑනු කට්ටියට ටිකක් කරන්න අමාරුයි. සමහර වාසයනේ BTS වලට එහෙම සමහර වාසය කොරියාවේ කොල්ලන්ගේ පෙනුමට because they like the Korean people, Korean guys and Korean culture, Korean film industry, Korean music they come here. කොරියාවට ආස වෙච්ච පමණින් කොරියාවට ආව කියලා දිනු වෙන්න පුළුවන්ද කෙල්ලෙක්ට? කොල්ලෙක්ට? ආසයි කියලා ඉතින් ඇති නෑ. අපි ඇමරිකාවට ආසයි කියලා නිකන් ඇමරිකාවට ගියම දිනු වෙන්න බෑනේ. ඇවිල්ලා ඉතින් plan එකක් හරියට හදාගෙන කොරියන් අනිවාර්යයෙන් ඉගෙනගෙන නිකන් ආවම වැඩ කරන්න එනවා. කොරියාවට ආස නිසා එනවා කියලා ආවොත් ඉතින් ජීවිත විනාශ වෙනවා. ජීවිත විනාශ වෙනවා. ඒක ලංකාවෙන් දැන් වැඩ කරගන්න. ලංකාවේ නිකන් ඉන්නේ කොහොමද? ලංකාවෙන් කොරියාවට එන කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි වෙන්න පුළුවන් නරකම දේවල් මොනවාද? කොරියන් කට්ටියට වඩා ගොඩක් ඒගොල්ලෝ අපිට වෙනස්කම් කරන්න පුළුවන්. මේගොල්ලෝ ෆොරින කෙනෙක් නිසා දැන් පොලිසියට කියන්නේ නැහැ කියලා විතර ගහන්නත් පුළුවන්. වැඩ හරියට කරන්න නැති වුණා. එහෙම ජරා වැඩ කරන කට්ටිය ඉන්නවා. ගෑනු ළමෙක් වුණොත් ඉතින් අර සෙක්ෂුවලි මොනාරි කරන්නත් පුළුවන්. ඒගොල්ලෝ හිතන්නේ ෆොරිනර්ස්ලා ටිකක් ඕපන් මයින්ඩඩ් කියලා හිතනවා. ඒගොල්ලෝ එව්වා නිකන් අර පස්ස ටිකක් ඇල්ලුවට එහෙම කරාට අවුලක් නැහැ කියලා හිතනවා. අවුලක් නැහැ කියලා හිතනවා. එහෙම එව්වා ඉතින් පරිස්සම් වෙන්න නැත්තම් ටිකක් ඩේන්ජරස් වෙන්නත් පුළුවන්. මොනාද වෙන්න පුළුවන් භයානකම දේවල්. ඒකට උත්තර දෙන්න පුළුවන් කීප විදිහකට. දැන් අපේ සහෝදර සහෝදරයලා මෙහෙම කේවල් කරනවානේ. ඒ කරන අතර අතර මේ D3 කියන වීසා එක ඉස්සලම මේකට දුන්නේ. ඒ කියන්නේ D3 කියලා කියන්නේ dangerous, dirty, difficult කියන වීසා එකට තමයි ඉස්සලම ආවේ. දැන් තමයි ඒක E කියන වීසා එකට මාරුනේ employment කියන වීසා එකට. Dirty, difficult, dangerous කියන්නේ මොකද්ද කියන එක තේරෙනවද සිංහලෙන්? ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙනවා. අතපය තුවාල කරගන්නවා. ඇඟිලි නැහැ. ගොඩක් අංගේ ස්පේන් ඇස් නැති වෙනවා. ගොඩක් ඇක්සිඩන්ට්ස් වෙනගලන්ගේ අවදානේ අඩු හිඳත් වෙනවා. කොරියන් නැගේ තියෙන වැරදි හිඳත් වෙනවා. තමා පරිස්සම් වෙන්න ඕනේ ගොඩක් වෙලාවට. අපි දැනගන්න ඕනේ මෙතන අනුතුරක් වෙන්න අවස්ථාවක් තියෙනවා නම් අපි කියන්න ඕනේ අපිට මේ machine එක වැඩ කරන්න බෑ. මේක භයානකයි. මේක අනුතුරුදායකයි කියලා කියන්න ඕනේ. ලාතින් ගොඩක් අය කියන්න බයයි. දැන් මගේ ජොබ් එක ගත්තොත් මම ලීගල් ෆර්ම් එකක් කරන්නේ. ඒ මම නිතරම නීතියත් එක්ක හැප්පෙන්නේ. ඒ වගේ අවස්ථාවදී අපිට ගොඩක් කේසස් එනවා. මගේ අතපය ගියා, කකුල ගියා, ඊපරෙද්දත් මරුණා. ඇත්තටම මෙතනත් තියෙනවා බඩි එකක් තෝල් හොස්පිටල් එකේ. එම්බසියත් ගොඩක් මහන්සි වෙන ඒ වගේ ප්‍රශ්නයක් වුණාම උදව් කරන කට්ටිය අඩුයි. ආරක්ෂාව ගොඩක් ඕන මෙහි ඉන්න අයන්ට. ලෙඩ රෝග හැදෙනවා. අපිට ඍතු හතරක් තියෙනවා. සීතල කාලේ -15 16 යනවා. හොඳටම සීතලයි. ඒ වගේ අවස්ථාවදී අපේ මිනිස්සු ගොඩක් අසනීප වෙනවා. කෑම හුරු නැහැ. කල්චර් එක හුරු නැහැ. මේ වෙදර් එක හුරු නැහැ. ඇක්සිඩන්ට් වෙන يعني අනතුරු වලට වැඩිය වෙනින් පැතිරෙනුත් හානි වෙන අවස්ථාල් තියෙනවා. සාමාන්‍යයෙන් කෙල්ලෙක් විදියට මෙහිට අවිල්ල ජීවිතේ ගොඩ යන්න තියෙන සම්භාවිතාවය අඩුද වැඩිද? මං ඒක හිතන්නේ පිරිමි කෙල්ලෝ depends on gender කියලා හිතන්නේ. පිරිමින්ට නම් දැන් හොඳට කරන්න පුළුවන් ඇඟ පාවිච්චි කරන වැඩ. ගෑනුන්ට කරන්න බෑනේ. ඒක කරන්න බෑ නේද? ඉතින් මොලේ පාවිච්චි කරන වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ මොලේ පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ විදියට එයාව self development කරලා ඕන තරමකට කරන්න පුළුවන් කියලා මං හිතන්නේ. ඒක අර පිරිමි ගෑනු කියලා නෑ. එයාගේ තියෙන level එකට එයාගේ අර personal strength එකට ඒක තව දියුණු කරලා එහෙම කරොත් මොනාරි කරා ගන්න පුළුවන්. ලංකාවෙන් කොරියාවට ආපු කෙල්ලෙක්, ලංකාවෙන් කොරියාවට ආපු කොල්ලෙක්. මෙච්චර කාලයකට කොරියාවෙන් ඔයගොල්ලෝ කොච්චර කම්බ කරලා දිනවද? It's a motivation for the people. මෙමය මම අතන 98 කොරියාවට ඉස්සලා ආවේ. මම ආවේ on job training එකකට. ඒ කාලේ ඉඳන් මම දැන් අවුරුදු 20කට වැඩිනේ. මම වෙනවා වැඳලා ඉන්න කොරියන් කෙනෙක්. මගේ දැන් මුළු ජීවිතේම ගත කරන්නේ කොරියාවේ. හැබැයි හම්බත් කරා, ඉතුරුත් කරා, දරුවන්ට දේවල් උත් කරගෙන තිනවා, මටත් දේවල් කරන් තිනවා. ගොඩක් අයට පුළුවන් මේ කොරියාවට එලා දියුණු වෙන්න, මේ කොරියාව බුද්ධි විඳින්න, තමාගේ ජීවිතේ විඳින්න පුළුවන්. හොඳ රටක් මේ කොරියා කියන්නේ. Very highly developing country එක. සාමාන්‍යයෙන් ලංකාවේ අවුරුදු 40ක් ඇතුළතදී හම්බ කරන්න පුළුවන් උදාල් ප්‍රමාණය අපි හම්බ කරලා තිනවා. අවුරුදු 5යි. 5-6කින් guys. ලංකාවේ අවුරුදු 40ක් ගිහිල්ලා හම්බ කරන්න පුළුවන් දේ. මෙයාලා අවුරුදු 3-4කින් 5කින් හම්බ කරනවා නම් ඔයාලටත් බැරි නෑ ඒක කරන්න. එන්න කොරියාවට අනිවාර්යයෙන්. එතුළුත් එහාට ගිහිල්ලා ඔයාලා ලංකාවෙත් ඉඳගෙන ගේමක් ගහන්න පුළුවන් ඇති සමහරක් පිට. වැදගත් වෙන්නේ ඔයාගේ උත්සාහය. හම්බෙලි වෙන්න එපා. වැඩ කරන්න උදයක් දවල්ක් නෑක් නේද? තමන්නේ ඔයා කොච්චර වැඩ කරනවද දවසකට? උදේ 8ට නැගිටලා නැගිට ගමම වැඩ කරනවා. ලන්ච් ටයිම් එකේ මම ජිම් එකට යනවා. කකා වැඩ කරන්නේ. රැට ඉතින් විනාඩි 30ක් පැයක් වගේ කණ්ඩ තියෙනවා. හරි. ඊට පස්සේ ආයෙ රැ 12 වෙනකම් වැඩ කරනවා. ඔයා කොච්චර ලොක්කද කරන්නේ? මගේ ජොබ් එක හැටියට මම සාමාන්‍යයෙන් පැය 4ක් 5ක් වගේ තමයි නිදාගන්නේ. සතිය දවස්වලට සෙන්සුරාදර නම් යාළුවොත් එක්ක කොළොත් එක්ක කියලා පොඩි අඩියක් ගාලා ඉඳුවා කියලා අපේ ලංකාවේ සංස්කෘතිය නිද දරා ගන්න. මෙහෙ ඇවිල්ලා ලංකාවේ කොල්ලෝ දිනු වෙනවා අපි ඇස් දෙකෙන් දකින්නවානේ කොල්ලෝ වාහන ගන්නවා. මේ පෙන්න ජීවිතේ කාට හරි හිතනොත් මේ බොරුවක් මෙයාලා කරන්නේ මේ රඟපෑමක් කරන්නේ මෙයාලා කියලා. ඒ කිසි බොරුවක් නෙමෙයි. මේ කොල්ලෝ මහන්සිලා වැඩ කරනවා, හම්බ කරනවා, ඒගොල්ලන් ජීවිතේ විඳිනවා. ඇත්තට මේක තමයි සිස්ටම් එක. වැරදි දේවල් මොනවද මේ තියෙන්නේ? රේසිස්ට් තමයි. ඒගොල්ලෝ අපිව ඇත්තටම ඒගොල්ලොන්ට එක්කලා එකම මිනිස්සෙක් කියලා නම් හිතන්න. යාළු වෙන්න පුළුවන් ඒගොල්ලොන්ට එක්කලා. දීප් එකට යන්න ගියෝ. You are foreigner. Yeah. I'm Korean. Yeah. එහෙම වෙනවා. කාරුවර හිතන්න පුළුවන් දැන් ඔයා කෙල්ලෙක්. ඔයාට පුළුවන් කොරියාවට ඇවිල්ලා කොරියන් එක්කෙනෙක් බඳලා මේ රටේ සෙටල් වෙන්න. එහෙම මෙහෙට එන්න ඉන්නවා නම් ඒක හොඳද නරකද? ඒක තමයි මරු ඉතින්. ඒක මරුද? ඒක. සමහරක් අය කොරියාවට එන්න උත්සාහ කරන ක්‍රම ගොඩක් තියෙනවා. කොරියෙන් බඳලා එනවා, බොරුවට බඳලා එනවා, මේ කෙනෙක්ව බඳලා මෙහාට එනවා. මේගොල්ලන් එහෙම එන්න අදහස් කරන්නේ සල්ලි හම්බ කරන්න. ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි නීති විරෝධී දේවල් නොකර ඉන්න තරමට හොඳයි. මේ රට ගොඩක් ගොඩ නැගිලා තින්නේ මේ සංස්කෘතියයි නීතියලින් තමයි හැමදාම මේ කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ. පිට රට ඇවිල්ලා මේ නීති වලට ඉස නමලා නීති වලට ගරු කරලා නීති
වලට අමතරව ජීවත් වෙනවා ජීවත් වුණා නම් ඊට වඩා ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන් ඔයාලා කවදාවත් හිතලා නැද්ද කොරියන් කෙනෙක්ව මැරි කරන්න මට නෑ නේෂනලිටි ප්‍රශ්නේ නම් නෑ මේ ඕන කෙනෙක් වුණාට මැරි කරන්න හිත තියෙනවා ඉතින් ඒ මැරි කරලා කොරියන් සිටිසන් ගත්තොත් ඒ හොඳයි හොඳයි so you like to do that of course why not oh yeah. that's great that's great ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් මම මේ වීඩියෝ එකට ගෙන ආවා ඔයගොල්ලගේ වයස කෙල්ලෙක්ව තාත්තා කෙනෙක්ව දිනවා කියන්නේ මම දන්න විදිහට ලංකාවේ එදා මෙදා තුර මෙහෙට ආපු ගොඩ දෙනෙක්ට අත දුන්න මිනිස්සෙක් ශානකයිය කියන්නේ මම ඒක දන්න හොදාකාරම මෙහෙම පුද්ගලයෙක් දෙන්නෙක්ව ගෙනල්ලා ඔයාලට මට කියන්න ඕනේ උනේ කොරියාවට එන්න ගොඩක් කට්ටිය ආසයි මං කොරියාවට ඇවිල්ලා ෆොටෝ වීඩියෝ දැම්මට පස්සේ යාළුවන්ට හීනයක් තියෙනවා කියලා මට පේනවා කොරියාවට එන එක මම වෙන රටවල් වලට ගියාට පස්සේ තියෙන රියැක්ෂන් එකට වඩා කොරියාවට ආවට පස්සේ ගොඩක් මිනිස්සු they talk about korea they love korea yes. i don't know why why is that maybe because of k culture and k-pop k-pop k-drama අපේ ලංකාවේ කට්ටිය ආසයි කොරියාවට පුදුමාකාර විදිහට ආසයි දැන් ලංකාව ගොඩක් කොරියන් විදිහට හැදීගෙන යන්නේ සංස්කෘතික විපර්යාස කියන්නේ ඒකයි දැන් කොරියන් මිනිස්සු ළමයි හදින්නේ පසාද බඳින්නේ මේගොල්ලන් කොරියන් ජාතිය අඩුවීගෙන යනවා නමුත් මේගොල්ලන් මේ රට වෙස්ටර්නයිස් කරනවා මේගොල්ලන් එන අවුරුද්ද තව අවුරුද්දක් ඉදලාදී පෑහය වැඩ කරනවා මේගොල්ලන්ට හොඳට සල්ලි තියෙන රට ඒ වුණාට තාම අපේ ලංකාවේ කොරියන් කල්චර් එක හදාරන්න උත්සාහ කරනවා පුළුවන් නම් අපිට මේ කොරියාව දින සංස්කෘතිය අපේ රට කරන්න අපේ ලංකාව බොහොමකට දිනු කරන්න පුළුවන් ඇයි අපේ රටේ නයිට් කල්චර් ගන්න නැත්තේ දැන් අපි ඉන්නේ කොරියාවේ නයිට් කල්චර් එක උප්පරිමේටම තියෙන සිටි එකක ඉතේවොන් ඉතේවොන් සිටි එකේ නයිට් ක්ලබ්ස් තියෙනවා අපට ගණන් කරන්නත් බැරි තරම් ඇයි අපිට බැරි මේ නයිට් කල්චර් එක ලංකාවට ගන්න රණ්ඩු වැඩි කෙල්ලොන්ට නිදාසක් නැහැ ලංකාවේ මේ මේ කල්චර් එක ලංකාවට ගෙනාවා නම් මොනවා වේද මම මේ මෙලි ඉන්නවා කියලා හිතලම මේ ටයිම් එකේ දැන් අපි බලුවා තමයි ඔරලෝසු තියෙනවා අතේ මුදු තියෙනවා රත්තරන් තියෙනවා ලංකාවේ මේ වෙලාවට මේ වැඳන් ඉන්න බෑනේ පාරේ අතපය කපලා හරි අරන් යනවා K-pop හරි එහෙම නැත්නම් music film dramas the night life everything මේ හැම දෙයක්ම තියෙද්දි මට පේනවා කොරියාවෙ තිනුත් එහාට ගිහිල්ලා යම් කිසි විනයක් තියෙන රටක් විනයානුකූල මිනිස්සු ඉන්න රටක් ඕනෙම රටකට අවශ්‍ය වෙන්නේ විනය කියලා මම හිතනවා නේ discipline මේගොල්ලන්ගේ ගොඩක් මම දැකපු දේ තමයි වැඩි හිටියන්ට ගරු කරනවා තමාට බාල කෙනෙක් කියලා දැක්කට ඉස්සලම දකින්න කෙනෙක්ට වුණත් මේගොල්ලන් ගරු කරලා කතා කරන්නේ තව දෙයක් තියෙනවා අල්ලපු ගෙදර ඉන්න මිනිස්සුන් දන්නේ අනිත් ගෙදර කවුද ඉන්නේ කියලා ඒකින්ද මේ ලංකාව වගේ ඕපදූප හොයන්න කේලම් කියන කවුරුත් නැහැ ඔව් අපිට ගන්න තියෙන දේ මේ රටෙන් ගන්න ඕනේ එන්න ඕනේ නම් එන්න ඕනේ අරගෙන යන්න ඕනේ අරගෙන ගිහිල්ලා සතුරෙන් ජීවත් වෙන්න ඕනේ මෙහි ඉන්නවා නම් ඉන්න ටිකේ සතුරෙන් ඉන්නත් ඕනේ සතුර විතරයි ජීවිතේ ඕනේ ඒ සතුර හොයාගෙන එන කට්ටියට කියන්න තියෙන්නේ කොරියාවට එන්න මේගොල්ලෝ දිනු වෙලා ඉන්නවා කොරියාවට ඇවිල්ලා මෙයාලා දිනු වෙමින් ඉන්නවා කොරියාවට ඇවිල්ලා මෙයාලා අදටත් සතුරෙන් ඉන්නවා කොරියාවට ඇවිල්ලා දුකින් දින්න කොරියාවට ඇවිල්ලා හැපි දුකින් දින්න කොරියාවට ඇවිල්ලා මම නම් සතුටින් ඉන්නවා ලංකාව මතක් වෙන්නේ මම ඉන්නේ ලංකාවේ 25000ක් එකන ඉන්නේ ලංකාවේ 25000ක් එක ඉන්නේ එතන ඊහාට දෙයක් නැහැ ගෙදර වගේ තමයි එහෙනම් we love korea we love sri lanka we want sri lanka to be like korea one day koreaව මෙන්න ඕනේ අපිට අපේ රට හොඳයි ලොකෝයි අපේ රට හැබැයි අපිට පුළුවන් නම් මේ රටවල වලින් ගන්න තියෙන හොඳ දේවල් ටික අරගෙන අපේ රට ගොඩනගන්න එදාට අපේ රට සුරපුරයක් වෙයි අවුරුදු දහස් ගානකට කලින් තිබ්බ සුන්දර රට ලංකාවෙන් හාල් ලැබුවා කිව්වනේ කොරියාවට නැත්තම් ලංකාවෙන් හාල් ලැබලා තියෙන කොරියාව ඉතින් අපිට ඒතනට යන්න පුළුවන් ඔයා කොරියාවට ගොඩක් ආද ඔයාත් කොරියාවට ගොඩක් ආදරේ මගේ දෙවනි මම වෙයිම කොරියාවයි වාගේ දෙවනි මම වෙයිම කොරියාව කොරියාවට තියෙන ආදරේ කොරියාව ගැන කියන්න තියෙන දේ එක වචනකින් කියන්න කොරියාවට අංගුක් සරන් හම්නිදා I love korea I love korea කොයන් කොයන් කියන්නේ hometown ඔයා hometown korea is hometown see you in the next video guys thank you so much thank you so much අදත් දෙවම වැඩගත් උනා නම් ඒ දෙයින් දෙයක් ගන්න අවුරුදු ගානකින් මම මේ වගේ වැඩක් කරේ ඒ ඔයගොල්ලන්ට මේ රටින් ගන්න තියෙන දේ පෙන්වන්න see you in the next video Jaya Weva! Weva!